limit of a function again make a complex functions in api real value functions walata nan real analysis waldi limit ekak katha karala thiyena hari left silent greater than 0 they are exit delta greater than 0 such that mokari x yanne eta nan x x minus a wala maapange kudai delta weddi fx minus l wala maapange kudai epsilon kiyala hari ඒවයක් අර්ථ දක්වලා තියෙනවානේ මේ ඩෙෆිනිෂන් එක තාත්තික ෆන්ක්ෂන්ස් වල රියල් වැලඩ් ෆන්ක්ෂන්ස් වල මේ කම්ප්ලෙක්ස් ෆන්ක්ෂන්ස් වල ලිමිට් එක හදා කරන්නේ හරි හරි ද ෆන්ක්ෂන් w සමාන f සෙට් will have the limit l l කියන ලිමිට් එකක් තියෙනවනේ අපි ඒක ලියන්නේ කොහොමද සෙට් කියන කම්ප්ලෙක්ස් නම්බර් එක කම්ප්ලෙක්ස් නම්බර්ස් නේ මේ සෙට් එකේ ඉන්නේ ඒ කම්ප්ලෙක්ස් නම්බර් එක තමයි මොකක්hari සෙට් නෝඩ් කියන මොකක්hari තැනකට එන්නේ හරි ඉතින් අපිට මේ මේ රියල් ෆන්ක්ෂන්ස් වල නම් මොකක්hari තැනක් තිබ්බොත් ඒක ලිමිට් එක ගද්දි අපිට එන්න පුළුවන් එකම පාත් දෙක වම් පැත්තෙනුයි දකුණු පැත්තෙනුයි විතරයි හරි පුළුවන් තරම් අපි මේම රේන්ජ් එකක් ගන්නවා මොකද්ද ගන්නෙ x - a වල මාපාගේ කුඩයි ඩෙල්ටා වෙන විදියට ඒ කියන්නේ අසමානතාවයක් ලියුවොත් x x a ධන ඩෙල්ටායි ඒ ඍණ ඩෙල්ටායි අතර යන විදියට හරි පරාසෙ පොඩි කරාම මෙන්න මේ ශිතයගේ l ධන epsilon 2 fx ඍණ l වල මාපාංකේ කුඩයි epsilon කියන ගන්නේ ඒ කියන්නේ f l ධන epsilon 2 l ඍණ epsilon 2 අතර විචලනය වෙන විදියට පරාසෙ හැකිදා පොඩි කරන ඒත් අපිට එන්න පුළුවන් පැති දෙකයි අර ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් ලිමිට් කියලා එක්කුත් අපි අර දක්වන රයිට් හෑන්ඩ් සයිඩ් ලිමිට් කියලා තර දක්වනවානේ දෙපැත්තයි එන්න පුළුවන් හරි රියල් වැලියු ෆන්ක්ෂන්ස් වල කොහොම හරි දෙපැත්තක් දෙපැත්තෙන් මෙන්න පුළුවන් නම් තනි විදියට එකපාර ලිමිට් එක්කුත් අර දක්වන හරි නැත්නම් එකපාර දෙපැත්තෙන් මෙන්න බැරි නම් දකුණු පැත්තේ විතරක් වෙන ලිමිට් එක අර දක්වන්නත් පුළුවන් වම් පැත්තේ විතරක් අර දක්වන්නත් පුළුවන් හරි එතකොට මෙතෙන්දි වෙන්නේ මේ කම්ප්ලෙක්ස් ෆන්ක්ෂන්ස් වලදී අපිට මේ තාත්වික අක්ෂ දිගේ නෙමෙයිනේ x අගයන් විචලනය වෙන්නේ විචල්‍ය කම්ප්ලෙක්ස් නම්බර් එක හැමතැනම ඉන්නේ x plus iy අපි එතකොට අපිට ආව z node කියන එක කරාට ඕනම තැනකින් එන්න පුළුවන් හරි ඕනම තැනකින් ලඟා වෙන්න පුළුවන් හරි මේ රියල් x අර කලින් වගේ වේරියබල් එක කලින් නම් x නේ අපි x නේ විචලනය කරන්නේ එතකොට වම් පැත්තෙන් හෝ දකුණු පැත්තෙන් විතරයි එන්න පුළුවන් හරි දැන් මෙතනදී ඕනම පැත්තකින් එන්න පුළුවන් ඒකයි මේකේ ලිමිට් එකේ වෙනස තියෙන්නේ හරි මේකේ ලිමිට් එක එතකොට මේ පවතින නම් සමහර විට අපිට පාස් 3ක් විතර බලන්න තියෙනවා සාමාන්‍යයෙන් පාත් එකක් කියුවේ නැත්තම් හරි පාස් 3කින් විතර ගිහිලා බලන්න ඕනේ ලිමිට් වැලියු එක එකම උත්තරේ දෙන්නේ කියන එහෙනම් නම් තමයි ලිමිට් එක පවතිනවා කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන් වෙන්නේ හරි පාස් 2කින් ගියත් ඇති හරි 2කින් ගියත් ඇති වෙන තැන් තියෙනවා මුල්ම ගාන වගේ නම් මට මතකයි පාස් 3කින් ගිහිලා පෙන්නුව 3ම සමාන වෙනවා කියන්නේ හරි අර මේ විශේෂත්වය අර ඒක වෙනස නිසාම තමයි පෙන්වන්නේ අපිට රියල් රියල් ඇනලිසිස් වලදී ගන්න මේ තාත්තික ෆන්ක්ෂන්ස් වල රියල් වැලියු ෆන්ක්ෂන්ස් වල දෙපැත්තකින් විතර ලෙෆ්ට් හෑන්ඩ් හෝ රයිට් හෑන්ඩ් විතරමයි x වලගේ කුඩා කර කර ලඟ වෙන්න පුළුවන්. ඒතකොට ශිතයගේ l වලට ළඟා වෙන නිසා තමයි අපි fx limit x ට යද්දි fx l කියලා ගන්න. හරි? එතකොට මේකේ මේකේ අපි සෙට් කියන කම්ප්ලෙක්ස් නම්බර් එක විචල්‍ය කම්ප්ලෙක්ස් නම්බර් එක තමයි අර මොකක් කරේ අපි ගන්න කම්ප්ලෙක්ස් නම්බර් එක විතර යවන්නේ හරි x යනවා දෙකට වගේ මෙතන විචල්‍ය කම්ප්ලෙක්ස් නම්බර් එක සෙට් තමයි අර සෙට් නෝඩ් කියන මොකක් හරි කම්ප්ලෙක්ස් නම්බර් එක විතර යන්නේ එතකොට ශිතේ යගේ f සෙට් l වලට යන ලිමිට් එක ඕක හරි හරි if l is a number such that f z ඍණ l කියන මාපාංකය හැකියතා පොඩි කරන්න පුළුවන් විදිහ නම් මේ සංඛ්‍යාවක් නะ අර වගේම තමයි හරි ඒ කියන්නේ f silent කෙනෙක් වගේ අරන් කොහමද f silent පොඩි කර කර යද්දී ওই පරතරයේ සෑහෙන පොඩි වෙනවනේ හරි fx ඍණ l වල මාපාංකය හරි හැකියතා පොඩි වෙන can be made අපිට හැකියතා පොඩි කරන්න පුළුවන්ලු අපිට ඕන තරම් පොඩි කරන්නලා ඇත්තටම බිඳුවට මාසන්න කරන තරමට තමයි ලිමිට් එකට යන්නේ එහෙම කරගන්නේ මේ සෙට් ඍණ සෙට් නෝඩ් ගේ මාපාංකය හැකියතා පොඩි කරලා හරි අර මේ x - a වල මාපාංකේ ඩෙල්ටාට වඩා පොඩි වෙන විදිහට අර ඩෙල්ටා උඩින් පොඩි කරලානේ අපි ලිමිට් එකට යන්නේ ඒ වගේ මෙතන සෙට් ඍණ සෙට් නෝඩ් x - a කියලා කියනවා වගේ මෙතන
x eight at the negative x minus again, with a set is it not at the end, set minus set not. Hurry. Yagama pankita put a hackita podigar and a good. Hurry. Hurry. Happy young. Sir Hart. Hurry difference a kiladina with a limit from functions of a real variable. Hurry. ඒක තමයි කියන්නේ අර මම කලින් කිව්ව එක real variable function එක අපිට consider කරද්දී limit at a point මොකක් හරි point එක මොකක් හරි ලක්ෂයක limit එක කතා කරද්දී අපිට approach කරන්න පුළුවන් පැති දෙකයි තියෙන්නේ either from the left side or right side හරි but with the function f is set w සමාන f is set කියන අපේ complex valued function වල we are allowed to approach The z equals z not along any path. අර මං කිව්වා වගේ variable z කියන්නේ variable එක නේ x plus iy නේ. එයා ඕනම තැනක ඉන්න පුළුවන්. හරි variable එක නේ ඉඳන් z not කියන අර අපි limit එක හොයන තැනට ඕනම තැනක ඉඳන් එන්න පුළුවන්. හරිද? Real valued function වලදී නම් x අක්ෂ දිග විතරයි යන්න පුළුවන්. Left either left hand side or left hand side or right hand side. මේකේ ඕනම path එකකින් approach කරන්න පුළුවන් z equals z not වෙත. හරි? අපි කරන්නේ z minus z not distance එක හැකිතා පොඩි කරනවා. අරක f z - l එක පොඩි වෙන විදියට හරි කුඩා වෙන විදියට හරි along the any path in z plane එකන අපේ මේ variable එක මේ උත්තර හම්බෙන එක තමයි w plane එක කියලා කියන්නේ f z තමයි w plane එකේ ඉන්නේ හරි distance එක අපි බිඳුවටම decrease කරනවා හරි limit එක හොයන්නේ හැකිතාව පොඩි කරනවා කියන්නේ ඒ කියන්නේ z - z note එක අන්තිමට බින්දුවට ගේනවා හරි එතකොට අදාළ එක්කෙන් අදාළ හම් වෙන ෆන්ක්ෂන් වැලියු එක තමයි limit එක කියලා කියන්නේ හරි මේ find the limit ඒ කියන්නේ බං ඕනම් පාත් එකකින් රීච් කරන්න allow කරනවා කියලා තමයි මෙතනදී නම් කියන්නේ අර මං කිව් එක තමයි එතකොට හේතුව වෙන්නේ අපේ set කියලා කියන්නේ අපේ variable එක්කනානේ හරි x plus iy නේ ඒ කියන්නේ මම ඕන තැනක ඉන්න පුළුවන් set කියන එකනට ඕන තැනක ඉන්න පුළුවන් හරි හරි ආ රියල් වැලියුඩ් ෆන්ක්ෂන් වලදී කතා කරන්නේ තාත්වික අක්ෂයේ තාත්වික සංඛ්‍යාවනේ 1 x ට ගන්න පුළුවන් 2 3 ඒ වගේ. ඒකට 2 කියන පොයින්ට් එකට ලං වෙද්දි අපිට යන්න පුළුවන් 2 දන ඩෙල්ටා ඉඳන් 2 ඍණ ඩෙල්ටා. අර මේ පරාසිතරේ ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් එකෙන් හෝ රයිට් හෑන්ඩ් සයිඩ් එකෙන් තමයි 2 ට ලං වෙන්න වෙන්නේ. ඒ කියන්නේ මේ තාත්වික සංඛ්‍යා රේඛාව දිගේ තමයි ලං වෙන්න වෙන්නේ. මේක කම්ප්ලෙක්ස් ෆන්ක්ෂන්ස් කතා කරද්දී මේවා වේරියබල් මේක මේ variable එක වෙන්නේ complex number එකක් නේ x plus iy නේ reset node කියන අපේ අර limit එක හොයන point එකට ඔය ඕනම තැනක ඉඳන් එන්න පුළුවන් x අක්ෂය දිගේ වුණත් එන්න ඒ මෙතන දිහා එන්න බෑ x අක්ෂය දිගේ අය මේ වගේ තැනක ඉඳන් මෙහෙම එන්න පුළුවන් මේ වගේ තැනක ඉඳන් එන්න පුළුවන් ඕනම තැනක සාමාන්‍ය complex number එකක් ඉඳන් මෙයාට ළඟා වෙන්න පුළුවන් හරි අපි කරන්නේ ඕනම පැත්තකින් ළඟා වෙද්දී මේ අර දිග z - z node කියන මාපාංකේ දිග බිඳුවට ලං කරන In the limit of f is z. Hari, me dila tino shite limit ko hand ke na z approach with z tends to z tends to 2 plus i. Hari, z dekha dana i ta thame approach chen. Hari, tends venne dekha dana i ta alone each path of each paths a, b, c indicated in the figure below. Hari, me ke na onam path ek ki z note ta langa vedi path suna dila tino limit ka hand nalu. අපි මුලින්ම ගමු a කියන පාතේ යද්දි z කියන වේරියබල් එකේන අපි මේ මෙන්න මේ පාත් එකේ තමයි z වේරි වෙන්නේ හරි මේක දිගේ එන්නේ z මෙතනට z නෝට් ඇප්‍රෝච් කරන ලිමිට් එක හොයන්න ඕනේ හැබැයි මෙන්න මේ පාත් එකේ ඇප්‍රෝච් වෙන. එතකොට අපේ වේරියබල් z එක කොහොමද සාමාන්‍ය විදිහට එන්නේ හැමදෙස්සෙම මෙයා කොයි තැනක හිටියත් මෙන්න මෙතන z එක ඉඳන් මෙයාට ළඟා වුණා. එයාගේ y යගේ එකයි හරි x අගේ තමයි වෙනස් වෙන්නේ මේ මේක දිගේ යද්දි x අගේ වෙනස් වෙන්නේ අපිට ගන්න පුළුවන් සාමාන්‍ය z සමාන x + i කියලා for any x හරි ඕක තමයි මේ ලියන්නේ alone be this path a කියලා a කියන පාත alone this path අපේ variable z එක ගන්න පුළුවන් සාමාන්‍ය x + i කියලා හරි ඒ y අගේ එකයි එතකොට x + iy එකේ x + iy එකේ y එකයි හැමතිස්සෙම එතකොට x + i කියලා ලියන්න පුළුවන් හරි y එකයි හැමතිස්සෙම හරිනේ
එතකොට අපේ මෙතන complex function එකට දාන්න තියෙන්නේ z වෙනුවට x + iy දාන්න ඕනේ නැහැ අපිට x + i විතරක් දාන්න පුළුවන්. ඒ සුළු කරාම මෙහෙම එනවා. හරි limit එක හොයද්දී අපි කරන්න ඕනේ මොකද්ද? as z යනවා z 10 වෙන්නේ z approach වෙන්නේ 2 + i ට. හරි. This when z tends to 2 + i x කීයටද යන්නේ? 2 + i ට z එද්දී z ඉන්න z node හැකිතා පොඩි කරන්න තියෙන්නේ. මතකනම් කොහොමරි ඩික්‍රීස් කරනවා කියන්නේ බිඳුවට z node සමානයි කියන එක නේ හරි Z අන්තිම Z node එක නෝ කියන්නේ Z when as Z tends to 2 + i x කොතනද දෙන්නේ x කොහේ හරි අනන්තී නම් වගේ x කොහොම හරි අන්තිමට දෙකට එනවා හරි y කොහොමත් එකේමයි හිටියේ y කොහොමත් දිගටම එකයිනේ මේ පාත් එකෙද්දි x උත් දෙකට එන x tends to 2 x උත් approach කරන දෙකට හරි එතකොට the limit of z squared minus z එන්නේ කීයද x තියෙන තැන් වලට x වල විතරයින් මේ සමීකරණ x තියෙන තැන් වලට දෙක දාන්න තියෙන්නේ හරි therefore the limit of z squared z නැත්තා f z limit of f z කියන එකනේ මේ z squared minus z කියන්නේ f z කිලුවක් කමන්නේ නැත්තම් මෙහෙම ලියන්න හරිද okay 1 දන 3 i ඒත් limit එක x ඉස්සෙන්න අපි යන හැම පාත් එකකම එකම value එකෙන් ඕන limit එක ගන්න හරි ඕනම් පාත් එකකින් එන්න පුළුවන් z ට approach කරන්න පුළුවන් ඕනම් පාත් එකකින් හරි මෙහෙම මෙහෙම පාත් ඕන ගානක් ගන්න පුළුවන් හරි ඒත් එකම limit උත්තර එකම value එකේ නෝනා විතරයි මේ point එකේ decision node කියන point එකේ limit එකක් exist වෙන්නේ. හරි. අතෙන්දී අර real value function එකේදී ඕනම ධන සංඛ්‍යාවල delta එක කෙනෙක් අර්ථ දක්වන්න පුළුවන් වගේ මෙතෙන්දී limit එක අර්ථ දක්වන්න පුළුවන් නම් විතරනේ limit එක valid වෙන්නේ මේ exist වෙන්නේ. ඒ වගේ තමයි මෙතෙන්දී ඕනම path එකකින් එද්දී හැම path එකකදීම limit value එක සමාන උත්තරේ limit එන value එක function එක ළඟා වෙන value එක සමාන නම් විතරයි limit එක exist වෙන්නේ. හරි. හරි ඊට පස්සේ මේ b along this path b කියන path එක දිගේ ගත්තොත් බලන්න මොකද වෙන්නේ? හැමදෙස්සෙම x value එක දෙකයි. හරි. ඒක අපිට සාමාන්‍ය z කියන z මොකක් හරි සාමාන්‍ය complex number එකකින් ගන්න මෙතනට approach කරන z node සාමාන්‍ය complex number එක ගන්න පුළුවන් දෙක z x scale දෙකයි කොහමද x value එක හැමදෙස්සෙම දෙකයි දෙක දන iy කියලා ගන්න පුළුවන් සාමාන්‍ය z එක න හරි සාමාන්‍ය z එක න ගන්න පුළුවන් 2 + yi නැත් iy කියලා ගන්න පුළුවන් for any y හරි එතකොට f z ගන්න පුළුවන් z squared minus z වෙනුවට z වෙනුවට මේක දාලා සුළු කරගෙන යන්න පුළුවන් as z tends to 2 + i z node with along with z node කියලා කියන්නේ කවුද මේ 2 + i හරි z tends to z node කියන්නේ 2 + i y යනවා කියේද y value එක ඕනම value එකක ඉඳන් any y value එකක ඉඳන් අන්තිමට z node වලට එද්දි y value එක 1 වෙනවා හරි y එකට ලං වෙන්නේ 2 + i තැනට එද්දි y කියන්නේ 1 හරි එකට ලං වෙනවා y හරි y tends to 1 හරි එතකොට limit of මේක එන්නේ y වල සමීකරණ නැති y කියන තැන් වලට ඒක දාන උන කලින් උත්තරේම එනවා හරි පාස් දෙකකින් සමාන නිසා ඔක මෙතෙන්දිම limit එක exist වෙනවා කියන්න පුළුවන් ඒ උනර අපි තව පාත් එක්ක මෙලින් ගන්න හදලා පෙන්නලා තියෙනවා හරි හරි හදලා පෙන්නලා තියෙන්නේ එතකොට මේ c කියන පාත් එක ඕක ඇවිල්ලා තියෙන්නේ y = mx වෙන විදිහට මේ බලන්න මේක මේ මුල් ලක්ෂය හරහා යන විදිහනේ දීලා තියෙන්නේ හරි මේ පාත් එකේ දීලා තියෙන්නේ හරි එතකොට ඕක අපිට ගන්න පුළුවන් සාමාන්‍ය එක්කන එක බෙදීම දෙකනේ හැදෙන්න ඕනේ මෙතන අනුක්‍රමණය ගත්තොත් එහෙම මෙයාගේ එන්න ඕනේ මේ මෙතන අනුක්‍රමණය ගත්තොත් මේ අනුක්‍රමණයමනේ මේ රේඛා අනුක්‍රමණයනේ මේ දිගටම මේ ඕන තැනක ඉඳන් එන්න පුළුවන් කියලා කියන්නේ සාමාන්‍ය එක්කන ගන්න යද්දි මේ වගේ තැනක නම් ඉන්නේ සාමාන්‍ය එක්කන එතකොට මෙතන මේ අනුක්‍රමණයම එන්න ඕනේ මේ අනුක්‍රමණය කියන්නේ මේ උස එකයි මේ උස දෙකයි එතකොට tan θ එන්නේ එක බෙදීම දෙකයි කියලා හරි එතකොට මේ උස බෙදීම මේ දිග x කියලා ගමුකෝ x බෙදීම y නේ හරි y බෙදීම x එක සමාන වෙන්න ඕන අර tan θ එකට එක බෙදීම දෙකටම සමාන වෙන්න ඕන හරි x සමානයි 2y කියලා එන්නේ එතකොට මම x m කියලා ගත්තොත් y එන්න ඕන 2m කියලා
එතකොට මොකක් හරි සාධාරණයක් කියනවා m ධන y n ඕනේ 2 m කියලා එතකොට x n කියලා ගත්තොත් sorry වැරද්දුවනේ y m කියලා ගත්තොත් x n ඕනේ 2 m කියලා හරි එහෙම දරන් තියෙන කියලා බලමු මම දන්නේ පොඩ්ඩක් ඉන්න ආයෙක ටිකක් වෙනස් විදියට අරන් තියෙන්නේ ආ නෑ m එලියට ගත්තම හරි ඔව් හරි හරි මෙතනින් m එලියට ගන්න තියෙන්නේ මෙතනින් m එලියට ගත්තම 2 plus i කියලා හැදෙන හරි සාධාරණ ඒක ලේසි හරිද m එලියට ගත්තම ස්කොයා කරද්දි හිම ලේසි හරි k is a real number හරි මේ ඕ real number එකක් නෑ අපේ අනිවාර්යෙන් මේ variable set එකේ තියෙන්න ඕනේ මේ 2m එකනයි මේ i comma x real part එකේ imaginary part එකේ real values වෙන්න ඕනේ එතකොට m m real values වෙන්න ඕනේ හරි එතකොට ඔබ සුළු කරාම අපිට එනවා k වලින් මේ එකනේ එතකොට as z tends to 2 plus i z 2 plus i වෙත ළඟා වෙද්දි k කීයට දෙන්නේ k කීයට දෙනවා කියලා අපිට කියන්න පුළුවන් z z node එක ළඟා වෙන්නේ 2 plus i ට ළඟා වෙද්දි k යන්නේ කීයට දෙකටද k එකට ගියොත් මේ z node දෙක දෙක තනයි හැදෙන්නේ හරි එතකොට k එකට යනවා the limit of z squared minus z n එතකොට k තියෙන තැන් වලට එක දාන්න තියෙනවා ආයෙත් එක දාන තුනයි හැදෙනවා ඒ කියන්නේ හැම ඕනම පාත් එකකින් ආවම same value එක එනවා يعني each case limit is same limit කියන්නේ ඇතර function value limit කියලා කියන්න පුළුවන් හරි limit is same ඒක නිසා තමයි limit එක exist වෙන්නේ හරි එතකොට limit අපිට මේ සමීකරණ ලියන්න පුළුවන් limit z tends to z කියන variable complex number එක 2 plus i ට යද්දි අපේ f z කියන function එකේ value එක යනවා 1 plus 3 අය අර සමාන තුන් පාරක් සමාන ලාභ උත්තරයට තමයි යන්නේ හරි හැම පාත් එකෙම limit එක සමාන නිසා සාධාරණ අපිට කියන්න පුළුවන් z 2 plus i ළඟා වෙද්දි f z වල limit එක ඉන්නේ 1 දන 3 i කියේ හරි show that the limit z tends to 0 z වල මාපාං කියන්නේ sorry මේ ප්‍රතිබද්ධය ප්‍රතිබද්ධය කියලා කියන්නේ conjugate නේ conjugate of z හරි ප්‍රතිබද්ධය කියලා කියන්නේ අර මතක ඇති ඔයගොල්ලෝ z සමාන x plus iy නම් conjugate of z නැත්තම් ප්‍රතිබද්ධ z වල ප්‍රතිබද්ධය කියලා තියන්නේ i තියෙන තැනට minus i දාන්න තියෙන්නේ හරි කියන්නේ ඇත්තටම මෙයාගේ මේ x අක්ෂයේ වටේ ප්‍රතිබිම්බය ගන්න තියෙන ඒතකොට y x අක්ෂයේ දර්පණයක් කියලා හිතලා ප්‍රතිබිම්බය ගත්තොත් y යගේ y කණ්ණාගේ තමයි ඍණ වෙන්නේ හරි x minus iy එන්නේ කියන්නේ y තියෙන i තියෙන තැනට ඍණ i දාන්න තියෙන්නේ conjugate කියන්නේ ඕක හරි හරි ලිමිට් එක එක්සිස්ට් වෙන්නේ නැහැ කියලා පෙන්වන්න තියෙනවා. ඒතකොට එක්සිස්ට් වෙන්නේ නැහැ කියලා පෙන්වන්න අපි මොකද කරන්න ඕනේ? පාත්ස් දෙකකින් යනවා. ලේසිම පාත්ස් දෙකක් ගන්න අපි මොකද පාත්ස් දෙක x axis එකට parallel එකනයි. ඇත්තට බිඳුවටනේ tends වෙන්නේ. හරි. z tends to 0. හරි. z tends to 0 කියන්නේ මේ බිඳුවට ළඟ වෙද්දී ෆන්ක්ෂන් එකේ ලිමිට් එකක් තියෙන මේ f z කියන ෆන්ක්ෂන් එකේ මේකනේ. මේක තමයි f z. හරි f z කියන ෆන්ක්ෂන් එකේ ලිමිට් එකක් තියෙනවද කියලා අහන්නේ බිඳුවට ළඟා වෙන්නේ. ඒත් බිඳුවට ළඟා වෙද්දී ළඟා වෙන්න පුළුවන් ලේසිම පාත් දෙක මොකද x axis එක දිගේයි along the x axis ඔය along the y axis හරි ඒතර ඔය දෙන්න ගන්න ඔය limit දෙක අරන් ඔය limit දෙක සමාන නැත්තම් limit එක exist වෙන්නේ නැහැ හරි limit එක exist වෙන්නේ නැහැ සමාන නැත්නම් සමානයි නම් limit එක exist වෙනවා දැන් මේ කියන්නේ does not exist කියලා නේ ඒ කියන්නේ අසමාන වෙයි ඇදුවම හරි let f z අපේ function එක ගන්නවා z bar over z z bar හරි z bar කියන්නේ conjugate of z අයි suppose z tends to 0 suppose කරනවා එක පාත් එක මුලින්ම along the x axis හරි x axis දිගේ ළඟා වෙනවා කියලා then y equals මොකද්ද වෙන්නේ x axis එක දිගේ නම් එන්නේ ඕනම තැනකදී y යගේ බිඳුවයි හරි මෙයා variable z එක x axis එක දිගේ නම් එන්නේ y යගේ බිඳුවයිනේ x විතරයි වෙනස් වෙන්නේ එම නිසා අපිට කියන්න පුළුවන් කොහොමද z කියන්නේ y බිඳුව උනා ගමයි z කියන variable එක නෙන්නේ x කියලා හරි තාත්තික සංඛ්‍යාවක් වෙනවා ඒ කියන්නේ x අක්ෂයේ දිගේ යනවා කියන්නේ x අක්ෂයේ දිගේ තියෙන සංඛ්‍යාව කියන්නේ තාත්තික සංඛ්‍යාව නේ අතාත්තික කැලලක් නැති වෙනවා y කැලලක් නැති වෙනවා හරි ඒ කියන්නේ z බාය එක කියන්නේ මොකද්ද i තිබ්බොත් නේ minus i දාන්න ඉතින් i කැලල නැහැ නේ z වල බාය ගත ඉන්නේ x ම තමයි හරි i තිබ්බොත් minus i දාන්න ඕනේ අපි තාත්තික සංඛ්‍යාවනේ x කියන්නේ ඒ වලට ප්‍රතිබද්ධයක් අර දක්වන්නේ නැහැ නේ conjugate එකක් ඒකට i තිබ්බොත් minus i දාන්න තියෙන i නැති නිසා z වල බාය ගත x ම තමයි එන්නේ හරි එතකොට limit z tends to 0 f z එන්නේ කීයද ඔක ලියලා තියෙනවා හරිනේ එතකොට limit x tends to 0 f z කියලා කියන්නේ
ඊළඟ පියවරෙන් limit x tends to 0 z tends to 0 වෙද්දි z bar කියලා කියන්නේ f z කියලා කි z bar වෙන්නේ x එතකොට x over x එතකොට limit 1 1 x වෙදි මේ x කියන්නේ 1යි z බිඳුවට ඇද්දි එකේ limit එක ඉතින් ඒක කියන්නේ constant යන්නේ ආ z එක රඳාපවතින්නේ නැහැ කිලිම උත්තර 1යි කියලා එන්නේ ඒකයි මෙතන එකපාර ලියලා තියෙන්නේ හරි Z වල එක රඳාපවතින එක එන්න Z බිඳුවට යන එකත් එක්ක මොකක් හරි වෙනසක් වෙනවා ඉතින් මෙතන එක එකට නම් එක කියන ෆන්ක්ෂන් එකේ Z බිඳුවට ඇද්දි එකම තමයි ඉතින් හරි එක කියලා ෆන්ක්ෂන් එකක් දැයිලා තියෙන්නේ Z නෙමෙයි කවුරු බිඳුවට ගියත් ඒක එකම තමයි හරි Z එක රඳාපවතින්නේ නැහැ නේද එතකොට මේ ලිමිට් එක එකයි කියලා එනවා හරි along the x axis එතකොට ඒක පාතික් ගිහිල්ලා ලිමිට් එක හෙව්වා ඊට පස්සේ දෙන්නේ Z suppose Z tends to 0 along the y axis y අක්ෂයේ දිගේ යනවා කියලා හිතන්න හරි ගන්න ලේසිම් පාත් දෙක ඔය දෙකනේ නැත්නම් ඉතින් එන කට්ටක් ගන්න එනවා y සමාන mx වගේ පාත් එකක් කරන්න. ඉතින් ලොකු කට්ටකුත් නැහැ ඉතින්. ටිකක් අමාරුයි ඉතින් මිඩල්. හරි. ලේසිම් පාත් දෙක මේක නිසා මම අනිත්‍යයක් ගන්නවා එළොන්ද y axis. එතකොට දෙන්න x y axis දෙකේ එන variable set එකේ මොකද වෙන්නේ හැමතිස්සෙම x 0. හරි. x තමයි 0 වෙන්නේ y තමයි වෙනස් වෙන්නේ. y යගේ තමයි වෙනස් වෙන්නේ. එතකොට සාමාන්‍ය සෙට් එකක ඉන්නවා මෙයා කියලා x බිඳුව වෙනවා x බිඳුව වුණාම මෙයා බිඳුව වුණාම iy කියලා තමයි ඉන්නේ සාමාන්‍ය සෙට් එකක ඉන්නවා. එතකොට z වල කොන්ජුගේට් එකේ ඉන්නේ i වෙනුවට -i දාන තියෙන්නේ. එතකොට මේක එනවා. හරි -i දැම්මම එනවා. හරි. එතකොට එම නිසා limit x is z tends to 0 f z එකේ ඉන්නේ කීයද? z bar over z. z bar කියන්නේ මෙයා ඍණ iy over z කියන්නේ iy. i ටයි කැපිල එනවා. y ට y කැපිලා ඍණ 1යි කියලා එනවා. එතකොට limit x tends to 0 ඍණ 1 කියලා එනවා. ඍණ 1 x set එක රඳාපවතින්නේ නැහැ. z tends to 0 ඍණ 1 කියලා එන්නේ. හරි. එතකොට මේ ඍණ 1ම තමයි උත්තරේ. along the y axis. y axis එක දිගේදී limit එක මේක ඍණ 1. along the x axis එකදී limit එක ධන 1. එතකොට මොකෝ වෙන්නේ? limits දෙක අසමානයි. since the two limits are different since the two limits are different means total limit එක limit z tends to z not f z කියන්නේ හරි existent නෑ මොකද සමානුත් විතරයි පාස් දෙකකින් ඇද්දි limit වල සමාන නැහැ තමයි limit එක existent හරි